මගේ වගකීම ගන්න සූදා මමයි ඒ වගකීම ගන්න මේ මර්ඩර් එක වෙච්ච ගමන් පොලිස්පතිවරයා දැනුම් දීමක් කරනවා වහාම ඔබ මේ මිනිමෙරුව විමර්ශනය කරන්න කියලා ලිඛිතව DIG CID එක්ස්පීරියන්ස් එක මේ නිලධාරින් මම වගකීමෙන් කියනවා CID කින් ඉන්න නිලධාරින් දැන් මේ අයටයි තියෙන අහසයි පොළොවයි වගේ මේ බාගෙට මරලා මෙයා කාර් එකේ ගෙනල්ලා මේ කාර් එක පිටින් මෙතන නවත්තලා එතෙන්දි ගැට ගහලා ගියා සැලසුම් සහගත ඝාතනයක් කියලාද කියන්නේ පැහැදිලිවම මේක මෙහෙවපු ඝාතනයක් එතකොට මේ වගේ දේවල් කරන්න බෑ සාමාන්‍ය කෙනෙකුට ඊයේ පෙරේද මේ මිනිමෙරුවක් මේවා කරන්න නැති කෙනෙකුට කරලා නැති කෙනෙකුට මේක කරන්න බෑ ඔය සාජල්ලා IPS ඇලා හොඳ ටීම් එකක් ටීම් වර්ක් එකක් තෝයන්න බාර දීලා තියෙන පුද්ගලයෝ සුදුසු නෑ කියලාද චෝදනාව එතකොට ලෝකල් CID එකකට මේක කරන්න බෑනේ මේක දෙන්න ඕනේ අපේ ප්‍රොපර් CID එකට කැනඩා යනවත කුලී නිවසක් අවශ්‍යද අමතන්න රියස් රවුෆ් රුෂ්ටි රවුෆ් 447 283 1966 අයබෝවන් අද වැඩසටහනේ ලොකු දෙයක් කතා කරන්න යන්නේ ඊට පෙර කියන්න ඕන ඔගොල්ලෝ දන්නවා මම වැඩසටහන් කීපයක් කිව්වා සංචාර කර්මාන්තයේ මේ මොහොත වෙන විට යම් පසුබෑමකට ලක් වෙලා තියෙනවා ඒ නිසා අපි හිතුවා ඔබගේ රමණීය හෝටලෙට ඇවිල්ලා සංචාරක නිකේතනයට ඇවිල්ලා අපි නොමිලේ ඔබට රූපගත කරලා මාධ්‍යයට උදාහරණ සූදානම් එතකොට ඔබට ඒ ෆ්‍රී පබ්ලිසිටි එක ගන්න පුළුවන් අපිට මේ තියෙන පල්ලෙහ තියෙන නම්බරයට අමතන්න ඒ වගේම සුගා ට්‍රැවල් channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා ඔගොල්ලෝ දන්නවා ආందోళනාත්මක ඝාතනයේ මනුෂ්‍ය ඝාතනයේ දිනේෂ් ආෆ්ටර් එතකොට ඔහු මේ මේතාක් මේ වෙනකන් අපිට දැනගන්න ලැබිලා නැහැ කවුද ඒ ඝාතනය කරේ කියලා ඉතාමත් අභිරහසක් බ්‍රයන් ටෝමස් කියන නම සඳහන් වුණා නමුත් මම දැක්කා මාධ්‍ය ප්‍රකාශක පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියනවා අපිට හරියට සාක්ෂි දාන්න එහෙම දෙයක් නැහැ ඒ නිසා අපි ඒ ගැන කතා කරන්න අද සුසුම් පුද්ගලෙක් එක්කහොස්තු කරගන්නවා ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයේ මුදවා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපති හිටපු පොලිස් ස්ථානාධිපති 2008 බෙස්ට් පොයිසි ඉන් ශ්‍රී ලංකා අජිත් ධර්මපාල මැතිතුමා අපි උත්සාහ කරමු සම්බන්ධ කරගන්න ඔහුගේ තොරතුරු මොනවාද කියලා දැනගන්න පුළුවන් හෙලෝ තොරතුරු අනුව මොකද්ද මේ දැන් මේ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ Thank you උදා ඇත්තටම ඉස්සෙල්ලම කියන්න ඕනේ මේ ලංකාවේ ඔය දැනට ඇති වෙලා තියෙන විශාල මිනිමෙරුම් රැල්ලක් ඒක ආර්ථික සහ දේශපාලනික බලපෑමත් එක්ක ඇති වෙලා තියෙනවා ඒ වගේම මෙතන ප්‍රධානම දෙයක් තියෙනවා මේ සැඟවිච්ච අපරාධයක් තමයි මේ ඊයේ පෙරේද සිද්ධ වෙච්ච ඔය මේ දිනේෂ් චාෆ්ටගේ මිනිමෙරුම මේ මිනිමෙරුම මම දැක්ක ඇත්තටම මට මේ සම්බන්ධව ඔය මරණයත් සමගම අපි ඕක පිළිබඳව අපි හෙව්වා ඒ වගේම තොරතුරු සෑහෙන ප්‍රමාණයක් මේ පොලිසිය තුලින් ලබා ගන්න හම්බුණා නමුත් ඉතාමත්ම කනගාටුදායකම තත්ත්වය තමයි මේකට ලංකාවේ CID එකට ඇයි මේක බාර නොදෙන්නේ කියලා අපිට දැනෙන්නේ මාධ්‍ය තුලින් CID එකට බාර දුන්නා කියලා. නෑ මේක CID එකට බාර දීලා නෑ. දැන් ඇත්තටම මෙතන රටේ ජනතාවට මම පැහැදිලිවම කියනවා මම ඉතාම වගකීමෙන් ඔබත් එක්කම කියන්නේ ලංකාවේ CID තියෙන එකයි. ශ්‍රී ලංකාවේ තියෙන්නේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ තියෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. තමයි CID කියන අකුරු තුන. මේ CID එක දැන් සම්පූර්ණම විනාශ කරලා තියෙන්නේ මේ විනාශ කරලා තියෙන්නේ මේ දේශපාලන මැදිහත් වීම මත දේශපාලනයේ පිටිපස්සෙත් මේ නිලධාරීන් යාම පැහැදිලිවම දේශපාලකයාට ඕන නිලධාර ඕන ඕන මිනිසුන්ව මේ අඩත්තේටම් කරන්න මිනිසුන් හිරිහැර කරන්න ඒවට මේ දේශපාලකයාගේ වමනාම පාසල් කරන්න තමයි දැන් මේ යොදාගෙන තියෙන මේ කොටස. ඇත්තටම මේකට මම කැමති නැහැ CID කියන නම ගාව ගන්නවා. මොකද අද CID එකේ අද මේක බාරව ඉන්න නියෝජ්‍ය පොලිස්පතිවරයා මේක කඩලා තියෙනවා අංශ 6කට. CID එක මේ වර්තමාන CID එක අංශ 6කට කඩලා. සුදා ඔයා හිතන්න රටක ඔබත් ඉන්න ඕස්ට්‍රේලියාව මම ඉන්නේ එංගලන්තේ. අපේ මේ රටවල් වල තියෙන ස්කොට්ලන්ඩ් යාඩ්. ඔබගේ ඕස්ට්‍රේලියාව තියෙන ඕස්ට්‍රේලියාවත් වෙනම තියෙන ස්කොට්ලන්ඩ් යාඩ් වගේ දෙයක්. ඒවා සුවිශේෂිත වූ ආයතන. ඒව කඩන්නේ නැහැ කෑලි කෑලි. ඔය කඩපු එක අපි දන්න. මගේ පොලිස් ජීවිතේ මම ඉතාමත්ම කීර්තිමත්
නාමයක් තිබුණා CID එක තිබුණේ අපේ අපි පොලිසිය ඉන්න කාලේ ඇත්තටම අපිත් බයයි මිනිස්සු නෙවෙයි පොලිසියෙන් දාන්න බය හැමෝම බයයි ඒ වගේම ඒ CID කේ නායකයර තිබෙන විශාල ගෞරවයක් පොලිසිය ගෞරවය නැති වුණා දෙහ හේතුන් තියෙන්න පුළුවන් නමුත් CID කේ නායකයන නැති වෙලා තිබුණේ මම ඔබට කියන්න හැමෝම කතා කරන ශානි අබේසේකර මොකද වර්තමානයේ ශානි අබේසේකර ලංකාවේ සුවිශේෂිත වූ කේසස් මේ අපරාධ කරුවන් ශ්‍රාෂයක් ඒ රැහන්නට අල්ලගත්තා නීති රැහන්න ඔත රවි සෙනිරත්න ඒගොල්ලෝ ඇවිදින් කීර්තිමත් මේ මෑතක දේවල් මම කියන්නේ ඉතිසෙල්ලා හිටියා පුණ්‍යාඩි සිල්වලා හිටියා ගාමිණි සෙල්වලා හිටියා ඇත්තටම මේ මෑතක මම කියන්නේ මේ ඒ කාලේ කවදාවත් මේ CID එක කෑලි කෑලි කොටස් කඩලා තිබුණ නැහැ CID නා CID කවුද කැඩුවේ මේක කොයි කාලෙද කැඩුවේ මේ කැඩුවේ ඇත්තටම මේකට සම්පූර්ණ වග කියන්න ඕනේ ඔක ඔතන DIG කෙනෙක් ආවා දේශපාලන කිසිම මෙලව හද්දේදක් දන්නේ නැති මේ පොලිස් වර්ක් කරලා දැම්මා පොලිස් වර්ක් කරපු කෙනෙකුට CID එකට යන්න පුළුවන් මේ ගිහිල්ලා ඉන්න පුළුවන් නමුත් ඒක නෙමෙයි CID කියන්නේ නිලධාරි ගොඩනගනවා ගොඩනගන ආයතනයක් ඒකට තමයි කියන්නේ වර්ක් එක්ස්පීරියන්ස් එක ඒ වර්ක් එක්ස්පීරියන්ස් එක අවුරුදු 10 20 විකටම CID ඉන්නේ මේ මිනිස්සුන්ව තියාගෙන ඉන්නේ මේ මිනිස්සු තුල තියෙන එක්ස්පීරියන්ස් එක ගන්න බෑ ඒ පුහුණුව තියෙන හින්දා තමයි ඒගොල්ලෝ එක තියාගෙන ඉන්නේ ආයතනේ මේ නුවන් වෙදසිංහව DIG CID කරලා දැම්මා දාපු ගමන් මෙයා සම්පූර්ණයෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ රාජපක්ෂලාගේ නඩු සම්පූර්ණ නඩු මේ විනාශක නඩුවල තියෙන මේ එතන තියෙන වේට් එක නඩුවල තියෙන මේ ඒ නඩු විනාශ කරන්න ඒ කියන්නේ ඇකියුස්ලා නෙමෙයි ඒගොල්ලෝ කියලා එක සුදුහුණු ගන්න ඕන හදා ගන්න ඕන විදිහට මේ CID කැඩුව කෑලි 6කට එදා ওই CID කඩනවා කියන ආරංචි අපිට ආපුවාම කලින්ම පූජිත ජයසුන්දර එතකොට පොලිස්පතිවරයා ඒ වෙලාවේ මේ මට මතක විදිහට මම නිවැරදි නම් රවි සෙනිරත්න මහත්තයා වෙන්න ඕනි සීනියර් DIG වෙන්න ඇති DIG CID හරි කොහොම හරි ඒකට අකමැති වෙලා තියෙනවා ඒ කාලේ ඒ කාලේ අකමැති වෙලා කෙලින්ම කියලා තියෙනවා බෑ මේක කරන්න බෑ මොකද ඒ වගේ මිනිස්සු හිටියේ මොකද ඇත්තටම ඒගොල්ලෝ කෙලින්ම ඇටෙන් මේගොල්ලෝ කෙලින්ම හිටගත්තේ පොලිස් දෙපාර්තමේන්තුව එක්ක අද CID DIG හිටගන්නේ දේශපාලනඥයෙක් එක්ක දැන් මෙතනයි එතකොට මට කියන අජිත් දර්පල්මෙතුමා දැන් කාටද මේක බාර දීලා තියෙන්නේ දැන් මේ අපේ මේ මේ ශාස්ත්‍රගේ මේ 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 ඝාතනය ගැන කාටද බාර දීලා තියෙන්නේ අපිට සෑහීමටපත් වෙන්න පුළුවන් දෙයක දැන් සුදා මෙහෙමයි දැන් ඔබට මම කිව්වා මේක CID ට පැහැදිලොම් බාර දීලා නැහැ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීලා නැහැ මේක මම ඊටම වගකීමෙන් කියන්නේ මම ශාස්ත්‍ර පවුලටත් කියනවා ඒගොල්ලන්ට මේකට මැදිහත් වෙන්න මැදිහත් වෙලා මේක ජනාධිපතිවරයාගේ විශේෂ හෝ නියෝගයකින් මේක වහාම එකට කරා. එකට කරලා මේ මේ මිනිමැරුම වහාම බාර දෙන්න CID එකට. CID අධ්‍යක්ෂක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කෙනෙක් ඉන්නවා. එයාට බාර දෙන්න. එහෙම නැතුව මේ 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 අරෙම්මෙන් ඇහිඳගත්ත DIG මේක කඩලා දිනන අංශ 6කට. මම ඔබට කියන්නම්. මිනිමැරුම හා සංවිධාන අපරාධ කොට්ටාසය. ඒක ඇවිදින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියශාන්ත කියලා එයා ඇත්තටම දාලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා නීති විරෝධී පුද්ගලයන් විදේශගත කිරීමේ කොට්ටාසය. ඒකේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන්. ඊළඟට තියෙනවා සයිබර් ක්‍රයිම් කොට්ටාසය. ඒක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රන්දෙනිය. ඊළඟට තියෙනවා නීති විරෝධී වක්කම් හා විමර්ශන කොට්ටාසය. ඒක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගීතාල් ඊළඟට තියෙනවා මූල්‍ය හා වාණිජ කොට්ටාසය ඒක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මොහාන් සිරිවර්ධන මෙන්න මේ 6 තමයි තියෙන්නේ එතකොට මීට අමතරව තියෙනවා අධ්‍යක්ෂක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොකද්ද මේ ඉන්නුව දැන් මම අහන්නේ මෙතන CID එක හැර තවත් ආයතන මේ පහකට කඩලා ඒගොල්ලන්ට සම්පත් මොකද්ද සම්පත් කොහෙන්ද දීලා තියෙන්නේ මොනවද කරපු විමර්ශන මොනවද මේකෙන් බැඩි වෙලා තියෙන මොනවද මේ CID එකෙන් කරන්න ඕනි දේ මේ ඕන දේ SSPලා 6 දෙනෙක් 5 දෙනෙක් අරගෙන CID කියන කෑල්ල අයින් කරලා එතනින් 5 දෙනෙකුට හදලා සම්පූර්ණයෙන්ම මේක අයින් කරලා තියෙන මේක දැන් තියෙන ඔය කතා කරන කොටස තියෙන්නේ බූතානි බිල්ඩිමේ මේ බිල්ඩිමේ මුදල ලක්ෂ 350යි මාසික කුලිය ඔව් වගකීමෙන්ද කියන්නේ මම වගකීමෙන් කියන්නේ ඕනම තැනක මම මේකට මගේ ළඟ සම්පූර්ණ තියෙන මේ සම්බන්ධව තියෙන ලිඛිත සාක්ෂි දෙකින් ලිඛිත තොරතුරු තියාගෙන මම කතා කරන්නේ සම්පූර්ණ වගකීම ඔබ නෙවෙයි මේ වගකීම ගන්න සුදා මමයි මේ වගකීම ගන්න ඔව් මට ගන්න බෑ මම ගන්න නෑ මේක CID එක කියලාක හර තවත් කොට්ටාස පහකට කඩලා තියෙනවා ඒ කියන්නේ ඩිවිෂන් පහ මේ අපේ පොලිස්
ඩිපාර්ට්මන්ට් එකේ තියෙන ඩිවිෂන් එක. කියන්නේ අපි හිතමු උදාහරණයකට මාතර ඩිවිෂන් එක, මහනුවර ඩිවිෂන් එක. ඒ වගේ මේ CID එකත් කඩලා තියෙනවා ආයතන පහකට. එතකොට මෙතන තියෙන මේ ඊළඟ තියෙන මේවා කතන්දරේ තමයි මේ CID එකක් ඉන්කුවරි එකක් ගන්නෙ කොහමද? දැන් ඔය සාප්තගේ මිනිමරුව මේ මර්ඩර් එක වෙච්ච ගමන් පොලිස් ප්‍රතිවරයා දැනුම් දීමක් කරනවා වහාම ඔබ මේ මිනිමරුව විමර්ශනය කරන්න කියලා ලිඛිතව DID CID. හරි ඒක තමයි සාමාන්‍ය ප්‍රොසීඩිය එක. එතකොට DID CID මේක බාර දෙන්න ඕනේ CID අධ්‍යක්ෂකවරයාට. නමුත් දැන් බාර දෙන්න කාටද? DID CID බාර දුන්නේ ඕක CID ඩිරෙක්ටරට නෙවෙයි. අපි මේක පැහැදිලිවම හොයලා බලමු. මම මේක වගකීමෙන් කියන්නේ බාර දුන්නේ කාටද? මිනිමරුම් හා සංවිධාන අපරාධ අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රශාන්ත්. එයා සුදුසු නැහැ කියලාද කියන්නේ? ඇත්තටම මම එයාගේ සුදුසුකම් කියන්නේ නැහැ. හරි එයාගේ සුදුසුකම් සුදුසුද නැද්ද කියන එක මම හිතන්නේ DID දන්නවා. පහුගිය කාලේ විමර්ශනය තියෙනවා. මෙතන ඇත්තටම සුදුසුද කියන එකට වඩා ඇත්තටම මම කියන්නේ මෙතන ඉන්න නිලධාරි මේ අහිඳාස් එක එක තැන් වලින් ගත්ත නිලධාරි. එහෙම කරන්න බෑ. දැන් ඔයා හිතන්න ඕනම දෙයක තියෙනවා එක්ස්පීරියන්ස් එක. මේ එක්ස්පීරියන්ස් එක මේ නිලධාරින මම වගකීමෙන් කියනවා CID එකේ ඉන්න නිලධාරින්ට මේ අයටයි තියෙන ආසයි පොළොවයි වගේ. මෙතන ඉන්න නිලධාරින් ගැන මම කියන්නේ කිව්වොත් එහෙම ඒක ඇත්තටම මහා විශාල මේගොල්ලන්ගේ චරිතය කියන්නේ ඇත්තටම මේ මිනිසුන්ගේ චරිතවාදයක් නෙවෙයි මෙතන තියෙන්නේ. ක්‍රයිම් ඉන්වෙස්ටිගේටර්ස්ලා නෙවෙයි ක්‍රයිම් ඉන්වෙස්ටිගේෂන් එකක් කරලා තියෙනවා. ඒගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ? ඒගොල්ලෝ මොන මිනිමරුමටද සහභාගී වෙලා තියෙන්නේ? මොකක්ද ඒගොල්ලෝ හොයාගෙන තියෙන මිනිමරු? මොනවද හොයාගෙන තියෙන සර්කම්සල් එවිඩන්ස් එක එකතු කරලා ඒගොල්ලෝ කවුද හිරේරලා තියෙන්නේ? කවුද නීති රහන් හසු කරගෙන තියෙන්නේ? ලංකාවේ ප්‍රබල මිනිමරුම් විභාග කරපු තැනක් මේ CID කියන්නේ. එතකොට අජිත් පැතුමා දැන් අද මම දැක්කා සමුදිතත් එක්ක කරපු ප්‍රෝග්‍රෑම් එකේ හිටපු DIG කියනවා ජනශක්ති සභාපතිවරයාගේ ඝාතනය අසාර්ථක පිටපතක කරපු නාට්‍යයක්. මැරුවේ කනත්තේදී නෙවෙයි හිටපු DIG මට සමාවෙන් නම් මතක නෑ. ඔව් කවුරු හරි ඒ කියපු කෙනා කවුරු හරි මමත් වගකීමෙන් කියනවා මේක ඕනම අපරාධයක දින පැටර්න් එකක්. මේ පැටර්න් එක මම පැහැදිලිව වගකීමෙන් කියනවා මේ පැටර්න් එක ඇවිදින් තාජුදීන් ඝාතනයේ පැටර්න් එක. මේක ඇත්තටම මගේ මමත් ක්‍රයිම් ඉන්වෙස්ටිගේටර් කෙනෙක් මමත් ඔය වගේ හඳුනා ගැනීමට නොහැකි අපරාධ පිළිබඳ මම සෝල් කරලා තියෙනවා ප්‍රධාන පෙළේ දෙයක්. එතකොට මම වගකීමෙන් කියනවා මේක ඒ කවුරු කියපු පුද්ගලයා හොඳ ක්‍රයිම් ඉන්වෙස්ටිගේටර් කෙනෙක් වෙන්න ඕනි. එයා කියපු දේ හරි මෙතෙන්ට කොහෙදි හරි මේ වාහනයක හතර දෙනෙක් වගේ මම මගේ දැනුම අනුව මෙයා කොහෙදි හරි බැඳලා මේවා කරලා යාව මේ බාගෙට මරලා මෙයා කාර් එකේ ගෙනල්ලා මේ කාර් එක පිටින් මෙතන නවත්තලා එතෙන්දි ගැට ගහලා ගියා. හරිද? ඒක තමයි පැටර්න් එක. තාජුදීන් ඝාතනෙත් එහෙමනේ. තාජුදීන් ඝාතනෙත් රාජපක්ෂලාගේ ඒ කට්ටියගේ පුතාලගේ වමනාවට ඔතෙන්ද ගෙනල්ලා මරලා ගෙනල්ලා කාර් එකේ අර විදියට වාඩි කරලා කාර් එකට ගිනි තියලා ගියා. ඒක ඒවත් කියනවා මේ මේ ඕනතරම් ලියලා පොත්වල ඔගේ ස්ටේට්මන්ට් ලියපුවා තියෙනවා. එතකොට ඒ හා පැටර්න් එකක් දැන් මෙතන තියෙනවා. හරිද? එතකොට මෙතනත් මෙතන තියෙන පැටර්න් එක අනෙත් එක මෙතෙන්දී සාෆ්ට්ගේ කාර් එක ගෙනල්ලා ඔතන නවත්තනකොට ඔතන ප්‍රධාන පෙළේ බොරැල්ල කනක් තියෙනවා. අත්නා ලංකා සමාගම තමයි සිකියුරිටි දෙන්නේ. ගේට්ටු හතරක් තියෙනවා. එක ගේට්ටුවක් පර්මනන්ට් වහලා 6 දෙනෙක් ඉන්නවා අනිත් ගේට්ටු වල. නමුත් කොහොමද මේගොල්ලෝ ඉන්නේ නැද්ද අතුරට ගියේ? ඔව් එතකොට දැන් ඒගොල්ලොන්ගේ ස්ටේට්මන්ට් එක මට දැනගන්න හම්බෙලා තියෙන ලැබිලා තියෙන තොරතුරු වන්න මට ලැබිලා තියෙන තොරතුරු මේ දෙන්න ඔතන හිටපු දෙන්නෙක් කියනවා ඒ දෙන්න ඒ වෙලාවේ ටොයිලට් එකට ගියයි කියලා. ඒගොල්ලෝ වොෂ්රූම් ගිහිලා හිටිය කියලා. නමුත් දැන් ඔතන ඇත්තටම ওই වෙලාවටම ඒගොල්ලෝ කොහොමද වොෂ්රූම් යන්නේ? අනෙක් එක පටියකින් බැඳලා සැකකරුව කොහෙටද පිට වෙලා යන්නේ? එතකොට එහා පැත්තෙන් තියෙන දේවි බාලිකාවේ ඒ පැත්තේ ගේට්ටුවක් තියෙනවා. එතකොට ඒ පැත්තේ කැමරා වැඩ කරන්නේ ඒ පැත්තේ කැමරාවක් නැහැ. මට ලැබිලා තියෙන තොරතුරු අනුව ඒ පිටවීමේ තන කැමරාවක් නැහැ. කැමරා නැහැ. කැමරා නැහැ. එතකොට මෙතන කැමරාවක් නැහැ. එතකොට කොහොමද මේක මේව දන්නේ? මේවා ඉන්වෙස්ටිගේටර් කෙනෙක්ගේ යොමු වෙන්න ඕනේ දේවල්. අනෙක් එක තමයි මෙතන දැන් අද මම හිතන්නේ අද බොඩි එකේ තිබිලා තියෙන එක ෆින්ගර්ප්‍රින්ට් එකක්. ඒ හැරෙන්න වෙන මොනවත් ෆින්ගර්ප්‍රින්ට්ස් නැහැ. ඒ කියන්නේ ග්ලව්ස් යූස් කරලා තියෙනවා. ඒ කියන්නේ මේක ඉතාමත් සූක්ෂම සැලසුම් සහගත ඝාතනයක් කියලාද කියන්නේ? පැහැදිලිවම මේක මෙහෙවපු ඝාතනයක්. කවුරු හෝ පුද්ගලයේ මෙහෙවපු තාම සැලසුම් සහගත ඝාතනයක් මේක. මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම ලංකාවේ ජනාධිපතිවරයාගෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් මම ඉල්ලීමක් කරනවා. ඔබතුමාට ඉතාම වගකීමෙන් මම කියන්නේ පුළුවන් නම් මේ වීඩියෝ එක අහලා
මම සම්බන්ධ කරගෙන හරි කමන්නේ මම පැහැදිලිව කියන්නම් කරුණාකරලා මේ CID එක එකතු කරන්න මේ කඩන්න එපා මේ CID එක මේකම හරි විනාශයක් හරි අපරාධයක් මේ රටට කරපු මේක මේක මම කියන දේ බොරු නම් අහන්න මේක CID එකේ කතාපුවත් මිනිස්සු හිටියා මේ දැන් අද ජීවතුන් අතර ඉන්නවා ගාමිණි සිල්වලා ඉන්නවා තවිසෙනි රත්නලා ඉන්නවා ශානි අබේසේ කරලා ඉන්නවා මේ මිනිස්සුන්ගෙන් අහන්න මේක මේ මේ මම කියන දේ ඇත්තද බොරුද කියලා මේ අපරාධය කරන්න එපා මොකද හේතුව මේකෙන් වෙන්නේ රටේ අපරාධ රැල්ල අපරාධ කරුවට මේ හොඳ තෝතැන්නක් මේ මේ හදලා තියෙන්නේ මේ මේ මට වැඩන්නේ DIG ප්‍රසාද් රණසිංහද කෙරුවේ මේ මේ නුවන් වැඩසිංහද කෙරුවේ කියන එක කවුරු කරත් මේක පැහැදිලිවම වර්තමාන පොලිස්පති CD වික්‍රමරත්න මේක බාර ගන්න ඕනේ මේ මේකේ වගකීම මොකද පොලිස්පතිවරයා දැනගන්න ඕනේ මේක කරන එකේ අපරාධේ මොකද්ද අපරාධ වැඩි වෙනවා නෑ ඔබ නම් දෙකක් සඳහන් කරේ මොකද්ද මට ඒක පැහැදිලිමද ඒ කියන්නේ මේක කෙරුවේ කියලා කිව්වම ඒක වෙන අර්ථකථනයක් එනවා ඒ කියන්නේ බාර කෙරුවේ කියන්නේ මේ මේ ආයතනයේ CID කියන ආයතනයේ කැඩුවන කියන්නේ පහකට ඒ කෑලි පහකට කැඩුව එකේ වගකීම පළවෙනියටම ওই යෝජනාව ගෙනල්ලා තියෙන නුවන් වැදසිංහ DIG CID කියලා රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ගෙනල්ලා දැම්ම කෙනාව. එයා තමයි මේක කඩන්න ඕනේ කියලා දැම්මේ. මෙතෙන්දී SSP ලා පස් දෙනෙක් ඉන්නවා. ඔයා මේක ගන්න මෙයා ගන්න කියලා. SSP ලා සන්තෝෂික කිල්ලා නැහැ. මෙතන තියෙන්නේ මේක රටේ සල්ලි, රටේ ජනතාවගේ සල්ලි. මේගොල්ලන්ට ඕන ඕන විදියට මේ මේ බිලියට් ගහන්න බෑ හැටම හැට. ඒ නිසා මම වගකීමෙන් කියන්නේ ජනාධිපතිවරයා මේකට මැදිහත් වෙලා වහාම CID නම් එකයි. අද රනිල් වික්‍රමසිංහ මහත්තයවත් දන්නේ නැහැ මේ කතාව. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මේ ජනාධිපතිවරයාත් නොමග යවලද? සම්පූර්ණයෙන්ම මම වගකීමෙන් කියන්නේ සම්පූර්ණයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් නොමග යරලා තමයි මේක දැන් තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දන්නේ නැහැ. එතුමා හිතන්නේ ඇත්තටම CID එකට දීලා තියෙන්නේ. දැන් පාස්ත්‍ර පවුලේ කවුරු හරි ඔයා කිව්වොත් මේ සමාජට ගියා මේ මම බොරු කියන්නේ මේ CID එකට දීලා නැහැ මේක. මේ මිනි මෙරුම හොයන්න CID එකට දීලා නැහැ මම වගකීමෙන් කියන්නේ. කාටද දීලා තියෙන්නේ ඔබතුමා කියන විදිහට? මේක දීලා කියන්නේ මිනි මෙරුම් හා සංවිධාන අපරාධ කොටසට දීලා තියෙන්නේ. මේක DIG ප්‍රසාද් රණසිංහ අවිදින් පිහිටවාගත්ත මේ කෑලි පහකට කඩලා පිහිටවාගත්ත පහෙන් එකක් තමයි මිනි මෙරුම් හා සංවිධාන අපරාධ කොටසට. CID එක වෙනම තියෙනවා මේ අපේ CID එක ඇවිදින් ලංකාවේ ඕනිම මිනිමරුම. වා කියන්නකෝ අපේ අපේ හොයන්න බැරි වෙච්ච මිනිම පිට වඩා සර්කම්සල් එවිඩන්ස් වලින් තමයි හෙව්වේ රොයල් පාක් මිනිමරුම. ශානි අබේසේ කරලාගෙන නිතරම කියන්නේ මේ දේශපාලන මේකක් නිසා නෙවෙයි. මොකද රවි සෙනවිරත්නලා ශානි අබේසේ කරලා තියෙන ඉන්වෙස්ටිගේෂන්. ඒවා කියවනකොට මම ඇත්තටම කියවලා තියෙනවා. ඒ වගේ බී රිපෝට් එකක් කියවනකොට පුදුම හිතෙනවා. ඒ කියන්නේ ඒ ඒක ටාකට් කරලා තියන්නේ සැකකරුවා අධිකරණයේ එල්ලුම් ගහට යන තුරු යා ඒක හිතේ තියාගෙන ලියලා තියෙන්නේ. එමෙ නැතුව මේ දේශපාලකයාගේ වමනාවට නේ අද මේවා සම්පූර්ණයෙන් මේවා විනාශ කරලා තියෙන්නේ. මේක හරි හොඳ ටර්නින් පොයින්ට් එකක් කරගෙන කරුණා කරලා මේ කඩලා තියෙන කොටස CID එක යටතට අරගෙන අධ්‍යක්ෂක CID දැන් අද ඩිරෙක්ටර් CID කියන්නේ කවුද? එයා වෙන එක්කෙනෙක්. එතකොට මිනිමෙරුම සංවිධාන අපරාධංශයේ වෙනම කෙනෙක්. එතකොට මේක ආයතන පහකට කඩලා පස් දෙනෙක් ඉන්නවා. දැන් මේවා ඇහෙනකොට අපි දන්නේ රටේ පුරවැසි හැටියට CID කිව්වහම එකයිනේ. අපරාධ විමර්ශන කොටසේ මොකක් හරි එකක්නේ. දැන් ඉතින් අපේ ඔළුවට උණු තියන රජිත් මහත්මයා මේවත් එක්ක. ඇත්තටම මේ සුදා මේවා එළියට දාන්න ඕනේ. මේවා මිනිස්සු රටේ සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ. ඇත්තටම පුදුම දේවල් මේ විනාශ කරලා තියෙන්නේ මේ මේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එක මේක ගත්තොත් CID එකට දැන් මම අහනවා එකක් වර්තමාන CID DIG කේ මම වගකීමෙන් අහන්නේ ඔබතුමාට පුළුවන් නම් කියන්න CID DIG CID ඩිරෙක්ටර් CID මම දන්නේ කවුද ඉන්නේ කියලා වර්තමාන ඩිරෙක්ටර් CID ඩිරෙක්ටර් CID DIG CID එතකොට මේ සංවිධානාත්මක අපරාධ කොට්ටාසේ ඩිරෙක්ටර් යවිදි මීඩියා කන්ෆරන්ස් එකක් තියලා කියන්නකෝ මං කියන දේ බොරු කියලා. හරි හොඳයි. එතකොට අජිත් දන්පාල මහත්තයා මට කියනවා දිනේ ශාස්ත්‍රගේ ඝාතනයත් අපිට ලැබෙන චිත්‍රයේ මුලින්ම දැන් මේ බ්‍රයන් තෝමස්ලාගේ නම් කියවුණා එක එක වෙන චිත්‍ර අපේ උරුවල් වලට දැම්ම මහ ජනතාවට. දැන් ඒක ඇතුලේ වෙන දෙයක් ක්‍රියාත්මක වෙනවා කියලාද ඔබට දැනෙන්නේ නැත්නම් මේක හොයන එකක් නැද්ද? මං දන්නේ අපි තෝන්තු වෙලා ඉන්නේ. ඕනෙම සුදා ඕනෙම අපරාධකාරයෙක්ගේ කතාවක් අපේ අපරාධ විද්‍යාවේ කියනවා. අපරාධකරුවෙක් යමක් අපරාධ ස්ථානයේ ඉතුරු කරලා යනවා කියලා. එතකොට ඒ ඉතුරු කරලා යන මොනවා හරි දෙයක් තියෙනවා. ඒක පින්ටක් වෙන්න පුළුවන්, කාලකීය ටොපික් වලයක් වෙන්න පුළුවන්. මේ වගේ ඕන දෙයක් තියෙනවා. ඒක මට මතකයි ඒක අපරාධ ඔය අපරාධයක් රවි සෙනවිරත්න මහත්මයාම කරපු අපරාධයක් තමයි කොටකෙත් මිනිමෙරුම් අර මිනිමෙරුම්
බැලක් මේ කාටකම පොඩකකේ තැපෙලා ඒ ඒකේදී බුලත් කියලා ඔන්න ඔය මත තමයි ඔය ගියේ ඉස්සෙල්ලම ඉන්වෙස්ටිගේෂන් එක ඒ කියන්නේ සමහර දේවල් තියෙනවා සර්කම්සල් එවිඩන්ස් ඒ කියන්නේ පරවේෂණ සාක්ෂි ඒ පරවේෂණ සාක්ෂි මත තමයි මේවා යන්න තියෙන්නේ මොකද මේවා ඇසිඩුටු මේ ඇසින් දැක්ක සාක්ෂි නැහැ ඇසිඩුටු සාක්ෂි නැති නිසා එතකොට මේ වගේ දේවල් කරන්න බෑ සාමාන්‍ය කෙනෙකුට ඊයේ පෙරේද මේ මිනි මරුමක් මේවා කරන්න නැති කෙනෙකුට කරලා නැති කෙනෙකුට මේක කරන්න බෑ මම කියන්නේ වගකීමෙන් මොකද මම ඕවා කරලා තියෙනවා මමත් කරලා තියෙනවා පැහැදිලෝ කරලා තියෙනවා කියන්නේ මේ වගේ මමත් මේ වගේම ඉන්වෙස්ටිගේෂන් කරලා තියෙනවා يعني ඉන්වෙස්ටිගේෂන් මම කරලා තියෙනවා ඒ ඉන්වෙස්ටිගේෂන් කරපු කෙනෙක් දැන් ඔබ කිව්වා කවුරු හරි DIG කෙනෙක් කිව්වා මේක ඇත්තට මේක හරි මම කියන්නේ තවත් මේක තාජුදීන් ඝාතනයක් වෙන්න ඉඩ තියන්න එපා මොකද තාජුදීන් ඝාතනයේ අදටත් අබිරහසක් වගේ යට ගහලා තියෙන නමුත් සැකකරුවෝ ඉන්නවා තාජුදීන් මැරුවද පැහැදිලෝ මැරුවා හා අපි ඒකට කවුරු කියන්නේ නැහැ නේද පැහැදිලෝ පැහැදිලෝම මිනි මැරුවා මේ තාජුදීන් ඝාතනයක් ඒක ඒක දිහා ගන්න දෙයක් නැහැ එතකොට මේ මේ දැන් මේ දිනේෂ් සාෆ්ට්ගේ මිනි මරුම ඇත්තෙන්ම අල්ලන්න පුළුවන් මගෙත් එක්ක කතා කරන නිලධාරි ඒගොල්ලොන්ට කතා කරන නිලධාරින් ප්‍රධානම වෙලා තියෙන්නේ කන්ෆිඩන්ස් එකක් නැහැ මොකද්ද මේ මේ විශ්වාසයක් නැහැ ඉහළ නිලධාරි ඒතකොට කන්ෆිඩන්ස් එකක් නැති වෙච්චාම පහළ නිලධාරි දැන් ඇත්තටම ඉස්සර ඔය මේ මේ මේගොල්ලෝ කවුද මේ අපි අහලා තියෙනවා මේ රවිසෙන්රත් මහත්තයාගේ ශානි අබේසේකරල එක්ක මෙන්දිස්ලා ප්‍රේමතිලකලා ඒගොල්ලෝ හිටියා. අපි දන්නවා ඒගොල්ලෝ ඔය සාජල්ලා IPS ඇලා හොඳ ටීම් එකක්, ටීම් වර්ක් එකක්. ඒ ටීම් වර්ක් එකක් එක්ක තමයි මේක යන්න ඕනේ. එහෙම නැතුව තනියම ගිහිල්ලා මේ එක එක්කෙනාට ඉන්ඩිවිජුවලි තමන් කැමති දේ කරන්න බෑ. ඒ කියන්නේ ඔබ කියන්නේ මේක මේ ඝාතනයේ අපරාධකරු සොයන්න බාර දීලා තියෙන පුද්ගලයෝ සුදුසු නෑ කියලාද චෝදනාව? පැහැදිලිවම මම කියන්නේ මේක මේක දීලා තියෙන මේක හොයන්න කියලා දීලා නැහැ CID එකට. මේක දීලා තියෙන්නේ වෙනමම මිනි මරුම් හා සංවිධාත්මක අපරාධ කියන කොටසින් මේ DIG ලෝකල්. ඒ කියන්නේ ඇත්තටම ලෝකල් CID කිව්වොත් හරි. ලෝකල් CID එක. එතකොට ලෝකල් CID එකකට මේක කරන්න බෑනේ. මේක දෙන්න ඕනේ අපේ ප්‍රොපර් CID එකට. මේක දෙන්න CID එකට. මම ඇත්තටම මේ දැන් ඇමතිවරයා හරි කවුරු හරි මේකට කියන්න බෑ. මේක මොකද්ද කියන්නේ? මම කියන දේ ඇත්තද බොරුද කියලා අහන්නකො පොලිස්පතිගේ. ඇයි මෙහෙම කඩන්නේ? මේ කැඩුව එකෙන් මම ඇත්තටම මේ කැඩුව එකෙන් විශාල දේවල් වෙලා තියෙනවා. සුදා මේකෙදි තව එකක් වෙන පරිපාලන පැත්තක් දින ඇඩ්මිනිස්ට්‍රේෂන් පාර්ට් එක. මේවා මිනිස්සු දන්නේ නැහැ. මේවා දැනගන්න ඕනේ ඇත්තටම. මොකද ඔය අපරාධයක් වෙච්චාම අපරාධයක් විමර්ශනයේ අපරාධ නඩු විධාන සංග්‍රහය 125 වෙනි වගන්තියේ තමයි පොලිස්පතිවරයාට අපරාධයක් පිළිබඳ විමර්ශනයක් කරන්න කියලා රාජ්‍ය නිවේදිත නිලධාරීක්ට තියෙන එකම බලය ඔච්චරයි අනිත් සේරම තියෙන ඔයිසිලාට අපරාධ නඩු විධාන සංග්‍රහය. එතකොට මේ බලය මේක පවරවුවෙන් පස්සේ මෙතෙන්දි තියෙන ඇඩ්මිනිස්ට්‍රේෂන් පාර්ට් එක මේක රෙජිස්ටර් කරලා ඔවගේ සී නම්බර් එකක් දාලා එනවා. ඒ සී නම්බර් එක කියන්නේ ක්‍රයිම් නම්බර් එක. ඔතනින් තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ කේස් එක බාරගෙන කරනවා කියන එක නීත්‍යානුකූල වෙන්නේ. අද කොහමද මන් දන්නේ නැහැ. අද කොහමද මේ මේ අලුතෙන් මේ හදාගත්ත මේ කෑලි වලට කඩපු ඩිවිෂන් වල කොහොමද ඒක වෙනම ක්‍රයිම් ෆයිල්ස් ගෙනියනවා? දැන් අපේ ලෝකල් පොලිස් වල අපි තියෙනවා GCR කියලා එකක් අපි මේන්ටේන් කරනවා. බල අපරාධ සටහන් පොත කියලා. ඒකේ එතකොට අපි ඒක රෙජිස්ටර් කරනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙනමම තියෙනවා එතන ඩේටාබේස් එකක් තියෙනවා. කියන්නේ ලංකාවේ ඕන තැනක මොනවා වුණත් තියෙනවා. මෙතෙන්දි ඊළඟ දේ තමයි අධිකරණ බලය. CID එක කියන ආයතනයේ තියෙන මුළු ලංකාවේ ඕන තැනක අධිකරණ බලයක්. ඒගොල්ලන්ට අනුරාධපුරෙත් එකයි මාතරත් එකයි ඕන තැනක ලංකාවේ ඕන තැනක. එතකොට මේවා කොහොමද කඩපුවාම මොකද්ද මේ වෙන්නේ පරිපාලන ඇඩ්මිනිස්ට්‍රේෂන් පාර්ට් එකට මොකද වෙන්නේ? මේ එක එක්කෙනාගේ අවශ්‍යතාවයට මේ දේශපාලකයාගේ අවශ්‍යතාවට මේ කඩලා තියෙන්නේ. අජිත් දන්පාල මහත්තයා මට කියන්නේ මෙන්න මේක ශ්‍රී ලංකා පොලිසිය තියෙන්නේ කා සඳහාද? ජනතාව සඳහා. හරි. ගොඩාක් ස්තුතියි ඔබ නිරන්තරයෙන්ම අපිව දැනුවත් කරනවා ජනතාව දැනුවත් කරනවා ඔබ ඒ වගේම ඔබ ලොකු කාර්යභාරයක් කරනවා ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනේ උදා ගැනීමේ ජාත්‍යන්තරව ලොකු වැඩ ටිකක් කරනවා අන්න ඒක කරොත් නම් ඔය කීර ඔක්කොම හරි ජනතාව වෙනුවෙන්ම පොලිසිය පෙනී සිටි හැබැයි දැන් අපිට පේන්නේ මහත්තයෝ ජනතාව වෙනුවෙන් පෙනී සිටින නෙමෙයි ජනතාව නිකන් ආරක්ෂක හමුදාවල් දිහා බලන්නේ නිකන් අනේ අපේ අර හතුරුද අපේ
මිතුරු නෙමෙයි නෙමෙයි කියලා වගේ හැඟීමක් එන්නේ අපි විශ්වාස කරනවා මිතුරු වගේ හැඟීමක් අපිට දැනේ ඉදිරියේදී කියලා. ගොඩාක් ස්තුතියි ඔබතුමාට සහභාගී වුණාට. Thank you sir. Thank you. Okay. ඔන්න ඕකයි කතාව අපි දන්නේ පොලිසිය රාජකාරිය තමයි අපරාධයක් සිදු වුණාන මර මර්ඩර් එකක් සිදු වුණාන ඒ අංශවලට බාර දීලා කවුද අපරාධය සිදු කරේ කියලා ජනතාවට ඇත්ත ප්‍රකාශ කරමින් හරියට ඒ අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කර දීම තමයි ශ්‍රී ලංකා පොලිසියේ රාජකාරිය වෙන්නේ කාර්යභාරය වෙන්නේ අපි දන්නවා ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ අපරාධයක් කොතනද වෙන්නේ ඉතාම සූක්ෂම ලෙස ඒ දක්ෂතාවය තියෙනවා ශ්‍රී ලංකා පොලිසියට unless ඒ කියන්නේ දේශපාලනය අත ගැහුවේ නැත්තම් දේශපාලන අත ගැහුවොත් අනේ අම්මේ මම ඊයේ ප්‍රෝග්‍රෑම් එකෙත් කිව්වේ මේ හින අඳුරු වෙන වලා කුල් රාශියක් ඇවිල්ලා ඇස් බැහැ හැබැයි දේශපාලනේ අත ගැහුවේ නැත්තම් මොකಾದ මැරුවේ කොයිකද හොරකම් කරේ කොයිකද මේ කුපාඩි වැඩේ කරේ කියලා මෙහෙම ශනිකෙන් කොහෙලා කියන්න පුළුවන් එච්චර දක්ෂ පොලිසියක් ශ්‍රී ලංකාවට තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා දිනේෂ් ශාෆ්ටගේ මිනි මරුවා කවුද කියලා ඉක්මනට ශ්‍රී ලංකා පොලිසියට හඳුනා ගන්න ලැබෙයි කියලා ජය වේවා